සංසාරය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ස්කන්ධයන්ගේද ධාතුන්ගේද ආයතනයන්ගේද පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරය යැයි කියනු ලැබේ. සංසාරය කුමක් දැයි තවත් ක්‍රමයකින් කියතොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්වයන්ගේ ජාති පරම්පරාව හෙවත් බව පරම්පරාව සංසාරය යැයි කිව යුතුය. ලෝකයෙහි අනන්ත සත්වයෝ ඇත්තාහ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් අනමතග්ගුයන් භික්කවි සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති හි වදාරණ ලද්දේය. මහණෙනි, මේ සංසාරයේ නොදක්නා ලද අගක් ඇත්තේය. එහි මුල පටන් ගැනීම නොපෙනෙන්නේය යනු එහි තේරුමය. එසේ වදාරණ ලදුවේ සංසාරයගේ පටන් ගැනීම වූ මුල්කුණ තිබියදීම තථාගතයන් වහන්සේට එය නොපෙනෙන නිසා නොව සංසාරයගේ මුල්කුණක් නැති නිසාය. නැති දෙයක් කෙසේ පෙනිය හැකිද? නොහැකි මෙය. මුල්කුණක් නැත්තා වූ මේ සංසාරයේ ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්වයකු විසින් අතීතයෙන් උපන් ජාතියක් නැත. එක සත්වයකු එක් එක් ජාතියක උපන් වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙහි එක් එක් සත්වයකු විසින් නූපන් තැනක්ද නොසිටි තැනක්ද නොමල තැනක්ද මල සිරුර නොදැමූ තැනක්ද නැත. තමා මල කල්හි මල සිරුර දැමීමට අනෙකකුගේ මල සිරුරක් නොදැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපාසාරහක නම් බමුණහට තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ ප්‍රදේශයේ උපාසාරහක යන නම ඇතියවුන්ගේ මල සිරුරම තුදුස් දහසක් දහහාර දහස මෙහි දවා තිබේ. ලෝකයේ නුමල තැනක් නම් නැතේ යනු එහි අදහසයි. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්වයෙකුගේ මව නූ සත්වයෙක්ද පියා නූ සත්වයෙක්ද සහෝදරයෙකු නූ සත්වයෙක්ද සහෝදරියක නූ සත්වයෙක්ද පුත් නූ සත්වයෙක්ද දූ නූ සත්වයෙක්ද සුලභ නොවෙත්. යැයි බුදුන් වහන්සේ වදාළ සේක. තවද අනවරාග්‍ර සංසාරයෙහි එක් සත්වයෙකු බිව්මව් කිරිද හැඩූ කඳුළු ද අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූලේද යන මේ එක එකක්ම සාගර ජලයට අධික බව තථාගතයන් වහන්සේ වදාළ සේක. තවද සංසාරයේ ඉතා දීර්ඝ බැවින් දිලිඳු වූ විරූප වූ කෙනෙකු දුටු කල්හි මමද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසූයේ මැයිද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනෙකු දුටු කල්හි මමද පෙර මෙබඳු සැප ලැබූ වෙමි ඉද නිශ්චයට පැමිණිය යුතු බවද තථාගතයන් වහන්සේ වදාළ සේක. සසර සැරිසරන්නා වූ සත්වයන් සුගතියෙහිද උපදින නමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙහිය. එබැවින් ඔවුනට සතර අපාය සිය නිවස බඳුය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගණනකට වරකදු පිපාසාව සංසිදෙන පමණට පැනක් හා කුසගින්න සංසිදෙන පමණට අහරක් දෙනු ලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේතව අතීතයෙහි උපන් වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත්තේය. භයානක රූප ඇති යම රකුසන් විසින් වැය පොරෝවලින් කපමින් යහුළුවලින් අනිමින් ගිනියම් මූලෝහ ගුලිලෝදියමුව බහාලමින් අපමණ දුක් දෙන සංජීව ආදී නරකවල උපන් වාරයන්ගේ ප්‍රමාණයක්ද නැතේය. නිවනට නොපැමිණ සසර රැඳුනහොත් සත්වයාට මතුද එසේම කටුක දුක් බොහෝ විඳින්නට සිදුවන්නේය. කරුණු මෙසේ හේන් සසර රැඳී සිටීමේ භයානකත්වය නිම කළ නොහේ. ඒ බව දත් බුද්ධාදී උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතෙරව නිවන් පුරයට පිවිසුනාය. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සාහ කරත්වා.